මේ අන්සාර් මහත්තයා ඔබතුමාලගෙන් තමයි මට වැදගත්ම ප්‍රශ්නය අහන්න තියෙන්නේ දැන් මේ සමාජ මාධ්‍ය ඇතුලේ ලොකු සාකච්ඡාවක් කරනවා දැන් ඔබතුමාලා බිලියන 54ක අක්‍රමික ණය නැත්නම් සමහරట్లాට බිලියන 54ක මුදල් තීරණ භාෂාවෙන් කිව්වොත් ඔබතුමාලා බොල් ණය විදිහට කපාහරින ලෑසි කියලා මේකේ මූලිකම අරමුණ වෙලා දෙන්නේ ඒක දැනගද්දී මේ සමාජ මාධ්‍ය ඇතුලේ කියන විදිහට මේ දේශපාලඥයන්ගේ නැත්නම් හයි හත්තියේ තියෙන උදවියගේ දේවල් තමයි බල්කික පිටින් ඔබතුමාලා අයින් කරන්න ලෑසි කියලා මේ කතාව ඇත්තද එහෙම නැත්නම් මේ වැතරම් බැංකුවේ තියෙනත් මිනිසුන්ගේ මුදල්නේ ඔබතුමාට ලොකු මූල්‍ය වගකීමකුත් තියෙනවනේ එතකොට දැන් ඔබතුමාලා ඒ ණය අය කර ගැනීම වෙනුවෙන් ඔක දෙනකොට මේ සාමාන්‍ය මිනිසුන්ට වගේම ඉහළ කණ්ඩායමටත් විසුමත්සන් කරනවනේ බැලීමක් තියෙනවනේ බැංකුවත් එක්ක බොල් ණය විදිහට කපනවද ඔබතුමා අහපු හොඳ ප්‍රශ්න එකක් අහලා තියන්නේ දසුන් මහතා ඒකට මම ස්තුති කරනවා ඇත්තම කියනවා නම් මේ දවස්වලට අපිට විරුද්ධ වාගේ මේ මාධ්‍ය සහකා ඒ වාගේ අනිත්වලට මේ වාගේ කතාව යනවා ඒක බොරු කතාව ඇත්තම කියනවා නම් ඒ වාගේ ඔබතුමා කියපු කස්ටමර්ස්ලා ණය ගන්න වෙලාවට අපිට සුරක්කම් දීලා තමයි ඒක අරන් තියන්නේ සුරක්කම් නැතුව අපි මේ ණය දුන්නේ ඒකින්ද ඒකට ගන්න තියෙන ඔක්කොම ඇක්ෂන් අපි අරන් තියන්නේ ඇත්තම කියනවා නම් සමහර කස්ටමර්ස්ලාට විරුද්ධ වාගේ ගිහිල්ලා අපි ඔක්කොම යාලා සුරක්කම් දීලා තියෙන මැෂිනරිස් හරි මොනවාරි වාහන එකක් දීලා තියෙනවනේ ඒක විකුණලා සල්ලි අරන් තියන්නේ ඒ වාගේ සමහර කස්ටමර්ස්ලා අපිත් එක්ක ඇවිල්ලා කතා කරලා එයාලාට ලෝන්ස් එයාලා ගත්ත ණය ඔක්කොම රීෂෙඩියුල් කරලා දීලා තියෙන්නේ ඒක අමතරව අන්තිම විදියට අපි උසාවියට ගිහිල්ලා එයාලාට විරුද්ධ වාගේ නඩු දාලා නඩු පවත්වනවා ඒක තමයි මට කියන්න තියෙන ඇත්තම කියනවා නම් ඒක බොරු චෝදනාව බොරු කතාව සමහර වෙලාවට අනිත් පැත්තෙන් කියපු කතාව තමයි දැන් ඔබතුමාලා බිලියන ගානක ණයක් දෙනකොට මෝගේජ් එකක් බැංකුවට ඔබතුමාලා අපකරයක් තියාගන්න ඕනනේ දැන් යම් ආකාරයකින් ඔවුන් ගෙහිවීම පැහැර හැරියොත් යමාකාරක ඔවුන්ගේ තියෙන මූල්‍ය අරමුණු නම් ඔවුන් එක පැහැර හරින්න පුළුවන්නේ යමාකාරක පැහැර හැරියොත් ඔබතුමාලා ගිවිසුම් ගතවීම ඇතුලේ ඔබතුමාලා රිකවර් කරගන්න පුළුවන් තරම් වටිනාකමකින් ඔවුන් තියලා තියෙනවද අපකරයන් ඔය ඇත්තම කියනවනේ ඒක ආරන් තමයි අපි ඉත ඉස්සෙල්ලා ණය දීලා තියෙන ඒකින්ද මම හිතනවා ඒ ඔක්කොම අය කරන්න පුළුවන් කියලා ඒකින්ද අපිට අය කරන්න ශක්තිය තියෙනවා අය කරලා තියෙනේ වගේ ණය ඒකින්ද ඉන් ෆියුචර් ඔක්කොම අය කරන්න පුළුවන් කියලා මම හිතනවා ඒක ඇත්තනේදී දසුන් මම පොඩ්ඩක් එකතු කරන්නම් විශේෂයෙන්ම මේ ණය එකක්වත් කපා හැරලා නැහැ මම හිතන්නේ විශේෂ මතයක් තියෙනවා ණය කපා හැරලා කියලා බොල් ණය විදිහට අරනවා කියලා නේද එහෙම දෙයක් නැහැ අපි හැම ණයකටම වෙන් කිරීම කරලා තියෙනවා ඒ කියන්නේ අපි ඒ වර්ෂවල ලාභයෙන් ඔය කියන ලයිස්තුවේ පළවෙනි ලෝන් එක දීලා තියෙන්නේ මම බැංකුවට එන්නත් කලින් දැන් අවුරුදු 28ක් වෙනවා නමුත් ඒ එකක්වත් අපි කපා හැරලා නැහැ ඒ සියලුම ණය අපේ ණය පොතේ තියෙනවා ඒ ණය පොතත් එක්ක තමයි ඇත්තම කපා හැරියා නම් අපේ ණය පොත සුද්ධ වෙනවා එහෙම කරලා නැහැ ඒක පූර්වාදාශයක් දෙන්න අපි ඉඩ තියලා නැහැ ඒ නිසා මෙතන වෙලා තියෙන්නේ සමහර ණය අය කිරීමේදී විශාල කාල සීමාවක් යනවා ඒකට හේතුව තමයි අපි උදාහරණයක් විදියට ඔබේ ණය අරන් තියනවා නම් ඔබේ ගේ උගස් තියලා ඔබේගේ උගස් තියපු ගේ වෙන්දේසි කරන්න ගියාම ඔබත් ඒකට විරුද්ධව නඩුවක් දානවා මේ විදියට එහෙනුත් දානවා මෙහෙනුත් දානවා මේ ක්‍රියාවලියට සෑහෙන කාලයක් යනවා හැබැයි ඒකෙන් කියන්නේ අපි එක සත පහක්වත් කපා හැරලා තියනවා කියලා ඒක ආදර්ශයක් වෙන්නම මමත් එක වෙලාවක ඇහුවා බැංකුවේ පොඩි කාලෙදී ඇයි කපා හරින්නේ නැත්තේ කියලා අපි ආදර්ශයක් වෙන්නම අපි මහජනතාවගේ සල්ලි අරන් තමයි මේ ණය දීලා තියෙන්නේ ඒ නිසා අපිට සම්පූර්ණ වගකීමක් තියෙනවා ඒවා ආරක්ෂා කරන්න ඒක දිගින් දිගට මේ ක්‍රියාවලිය අපි යෙදී ඉන්නවා